කෙනෙක්ටම සුබම සුබෝදෑසනක් කියලා ජේසුස් වහන්සේගේ නාමෙන් තමත් ආදරයෙන් පිළිගන්නවා. දවසේ අපි දෙවියන් වහන්සේගේ වචනේ යම් කාරණාවක් අද දවසේ බලන්ට යනවා. දෙවියන් වහන්සේගේ වචනේ අපි දන්නවා ඒක තුලයි ජීවනයේ තිබෙන්නේ. අපේ ආත්මය අපි සකස් කළගත යුත්තේ දෙවියන් වහන්සේගේ වචනේ තුලයි. එක පේත්‍රස් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ මේ ආකාර ලියා තිබෙනවා. මක්නිසාද නුඹලා කුණු වෙන්නා වූ පීච වෙලින් නොව දෙවියන් වහන්සේගේ ජීවමාන වූ පවතිනා වූ වචනය කරණ කොටගෙන කුණු නොවන්නා වූ පීච වෙලින් නැවත උපාදිනේ කරනු ලැබුවෝ ය. ආමෙන්. මේ ස්ථානයේ කතා කරනවා මක්නිසාද කුණු නොවන්නා වූ බීජ වලින් දෙවියන් වහන්සේගේ ජීවමාන පවතින වචනේ. මේ ස්ථානයේ කතා කරනවා බීජ, දෙවියන් වහන්සේගේ වචනය. ඒ වචනේ ඔබවයි මාවයි නැවත උපාදිනේ කළා. එහෙනම් යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා අපි පිළිගත් දවසේදී දෙවියන් වහන්සේ අපිට දෙනවා අලුත් උපාදනයක්. දෙවියන් වහන්සේගේ වර්ගයේ ජීවිතයක්. මේ ස්ථානයේ කතා කරනවා දෙවියන් වහන්සේම අපි උපාදනය කරා. උන්වහන්සේගේ වචනෙන්, දෙවියන් වහන්සේගේ වචනෙන් ඔබමා ඉපදුණු කෙනෙක් නම් අපිට ජීවත් වේ යුත්තේ දෙවියන් වහන්සේගේ වචනේ කියන ආකාරයයි. තේනිසා ඔබට මට දැන් දෙවියන් වහන්සේ අලුත්ම අලුත් උපාදනයක් දීලා තිබෙනවා. පාපයෙන් මුදවගත්ත, පාපයෙන් ගලවගත්ත, පාපයේ ස්වභාවයෙන් ඉවත් කරගත්ත අලුත්ම අලුත් ස්වභාවයක්, අලුත්ම අලුත් ජීවි විශේෂයක් ලෙස දෙවියන් වහන්සේ නැවත නිර්මාණය කරනවා. බයිබලයේ කතා කරන පෙර කිසිම දවසක නොවාකාර පුද්ගලෙක් මේ ජීවියා. මක්සත් දෙවියන් වහන්සේ කියන උන්වහන්සේගේ වචනේ නැවත අලුත්ම අලුත් මැවිල්ලක් ලෙස දෙවියන් වහන්සේ උත්පාදනය කරා. එහෙනම් දෙවියන් වහන්සේගේ ස්වභාවය කොයි ආකාරද? උන්වහන්සේගේ ස්වභාවය, උන්වහන්සේ වචන කතා කරද්දී මේ ලෝකෙ සියල්ල පැවැත්මට ආව අපි දකිනවා. උප්පත්ති පොත අපි කියවද්දී උප්පත්ති පොතේ සඳහන් කර තිබෙන දෙවියන් වහන්සේ මේ මැවිල්ල කොහොමද සැලසුම් කරේ, ඒක නිර්මාණය කරේ කොහොමද යන බව දෙවියන් වහන්සේගේ වචනේ තුල කතා. උප්පත්තියේ 28 එද්දී බයිබලේ කතා කරනවා දෙවියන් වහන්සේ ස්වභාවයෙන් ඔබවයි මාවයි නිර්මාණය කරා. දෙවියන් වහන්සේගේ ස්වභාවයෙන්. එහෙනම් අද දවසේ ඔබ මා මේ පොළොවේ සිටින්නේ නැවත ඉපදුණු ඒ දෙවියන් වහන්සේගේ අලුත් ස්වභාවයේ දරුවෙක් ලෙසට. එහෙනම් ඔබගේ මගේ ස්වභාවය මේ වචනේ තුල දෙවියන් වහන්සේ ගැප් කර තිබෙනවා. එහෙනම් ඔබ කතා කරන වචන අද දවසේ වැඩ කරනවා. ඒ වචන වලට බලයක් තිබෙනවා. මක්නිසාද දැන් ඔබයි මමයි දෙවියන් වහන්සේ තෝරගත්ත දෙවියන් වහන්සේගේ දරුවෝ. ඒ නිසා දෙවියන් වහන්සේගේ දරුවොണ്ട് දෙවියන් වහන්සේගේ ස්වභාවය දී තිබෙන නිසා ඒ කතා කරන හැම වචනයක්ම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඔබට හොඳ අවබෝධයක් අවශ්‍යයි. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස ජීවත් වෙන්න. ඒ නිසා දෙවියන්ගේ වචනේ ඔබ දකින්න උන්වහන්සේ කොහොමද මේ පොළොවේ අපි ජීවත් වෙන බව දෙවියන් වචනේ පුරාවට සඳහන් කර තිබෙනවා. ඒ නිසා ඔබ කතා කරන වචන වලින් සාතන්ට ප්‍රයෝජනයක් ගන්න එක දෙන්න එපා. ඔබගේ හිඟකම ඔබ කතා කරන්න එපා. ඔබගේ නැතිකම කතා කරන්න, ඔබගේ රෝගය ගැන ඔබ කතා කරන්න එපා. මේවා කතා කරද්දී මේ වගේ සාතන් ඔබගේ ජීවිතෙන් වාසි ගන්න පුළුවන්. ඒ නිසා ඔබගේ මුඛේ පාවිච්චි කරන්න යහපත් දෙයට, දේවල් වෙනස් කරන්න, දේවල් ගොඩනගන්න. ඒ වචනේ කතා කරනවා නුඹලා පොළොවේ ලුණු, නුඹලා පොළොවේ ආලෝකය කියලා. එහෙනම් අපි ආලෝකය ලෙස අපි ජීවත් වෙමු. අපි ලුණු ලෙස ජීවත් වෙමු. අන් මනුෂ්‍යගේ ජීවිත වෙනස් කරන, අන් මනුෂ්‍යගේ ජීවිත රසවත් කරන, අන් මනුෂ්‍යගේ ජීවිත ආලෝකමත් කරන මනුෂ්‍යන් ලෙස අපි ජීවත් වෙමු. එසේ ජීවත් වෙන්නට ප්‍රථම ඔබ කවුද කියලා ඔබ දැනගත යුතුය. ඒ දැනගැන්ම තුළ ඔබ ගමන් කර ඔබගේ ජීවිතයට කළ නොහැක්කක් නොඇති බව ඔබට දැනගන්න පුළුවන්. ඔබ දවසින් දවසේ දේ වචනේ මෙනෙහි කරලා ඒක තුරුප ජීවත් වෙදී මේ ලෝකයේ ඔබ තරම් වාසනාවන්ත මිනිසෙක් නැති තරම් කියන බව ඔබට තේරුම් ගන්නට යනවා. ඒ නිසා ඔබ අලුත් බීජයක්, ඔබ දෙවියන් වහන්සේගේ වර්ගයේ පුද්ගලෙක්. දෙවියන් වහන්සේගේ වචනේ ඔබ උපාදිනේ වුණු දෙවියන් වහන්සේගේම දරුවෙක් බව දේව වචනේ සඳහන් කරනවා. ඒ නිසා ඔබගේ ජීවිතේන අභියෝගවලදී ඔබ සාර්ථකව මුහුණ දෙන්න.
දෙවියන් වහන්සේ ඔබට ජය දෙනසේක්වා. ආමෙන්. අපි සුදු මොහොතක් අපි යාඥා කරමු. දෙවියන් වහන්සේ අද දවස අපි පාර කරමු. හාලෙලූයා. අපට බොහෝසේ ආදරය කරන ජීවමාන බලවත් දෙවි ස්වාමීනි, ඔබගේ අලංකාර නාම නිසා අපි ඔබට ස්තුති කරනවා. පියාන්නේ ඔබ වහන්සේගේ කුණු නොවන්නා වූ බීජෙන් මාව නැවත උපාදිනේ කර ඔබගේ දරුවෙක් ලෙස මේ පොළොවේ තබා තිබෙන නිසා මම ඔබ වහන්සේට ස්තුති වන්දනා පියාණනි. ඔබ වහන්සේට තාත්තේ කියලා කතා කරන්න ඔබ වට දී තිබෙනා වූ අනර්ග ඒ අනුග්‍රහය ඒ ආශිර්වාද නිසා මම ඔබ වහන්සේට ස්තුති වන්දනවා. අද සිට මේ මොහොත සිට මගේ ජීවිතේ ඔබ කතා කළ ආකාරයට ඔබ වචනේ සඳහන් කර ආකාරයට මම කතා කරමින් මගේ ජීවිතයේ වැරදුණු තැන් පෙරදුණු තැන් මට මගහැරුණු තැන් මේ සියල්ල මම සකස් කරගමි. හදාගනිමින් වචනය තුළ ස්ථිර වෙමින් ඉදිරියට ඒලටත් මම ගමන් කරන්න මම සූදානම් වෙනවා. මට විරුද්ධව යමෙක් සාප කර තිබෙනවද, මට විරුද්ධව යමෙක් වැරදි වචන කතා කර තිබෙනවද, ඕඩිවින්න බන්ධන ඌණියම් කර තිබෙනවද, සාතන්ගේ සැලසුම් මට විරුද්ධව ක්‍රියාත්මක තිබෙනවද, ඒ සියල්ලට හේතු යේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කළා. මගේ ජීවිතේ ජයග්‍රාහකව මම දෙවියන් වහන්සේ සමග මේ ගමන ගමන් කරන්නවා. ඒ නිසා ඔබට ස්තුති කරනවා ස්වාමිනේ. ඔබ මහන්සිය මට දී තිබුණ මේ අනර්ග එලිදරව් නිසා මම නැවතත් ඔබට ස්තුති වන්දනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්.